අපි අද කතා කරන්නේ පාසල් ළමුන්ගේ සහ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ කොහොමද ඉහළ අරමුණු වලට යලව ස්ථානගත කරන්නේ කියලා. අපි ගෝල් සෙටින්ස් කියලා කියන්නේ කොහොමද හයි ගෝල්ස් වලට අපේ ළමයින්ව ශිෂ්‍යයන්ව ගෙනියන්නේ කියලා. එතකොට මම මනෝවිද්‍යාචාර්යක් විදිහට මට එනවා දරුවෝ ඉස්කෝලේ යන ළමයි. මෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගන්. බලදී පොඩි ගෝල්ස් තියෙන පොඩි අරමුණු තියෙන. ඒතර විශ්වවිද්‍යාල ළමයිටත් ඕනේ කොහොමරි කරලා මේ එයාලගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න. එතකොට ඉහළ අරමුණක් පේන්නේ නැහැ. අපි දන්නවා අරමුණ කුඩා වෙන්න එයාගේ ක්‍රියාවත් දුර්වලයි. අරමුණ දුර්වල වෙන තරමට ක්‍රියාවත් දුර්වලයි. ඒ නිසා අපි හැම වෙලේම අපේ අරමුණ හැම වෙලේම ඉහළින් තියාගන්න ඕනේ. අපි ට්‍රයි කරන්න ඕනේ අපේ ඉහළ අරමුණු වලට අපේ ගමන ගෙනියන්න. ඒකෙදි හැබැයි අපි දන්න දෑ හැම ළමයෙකුටම ඇබිලිටි එකක් තියෙනවා ඉහළ අරමුණු වලට යන්න. මේකේ අර පාරිසරික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න නිසා එයාලගේ අරමුණු වලට යන වේගය සහ ඒ අරමුණු වලට අරමුණු වල තියෙන කන්ටෙන්ට්ස් අඩු වෙනවා. ප්‍රමාණය අඩු වෙනවා. ඒතර තව සමහර දරුවෝ එනවා අහනවා අපිට කියනවා මේ මම කාලසටහන් හදනවා, මේක හදනවා, මෙහෙම කරනවා, අරම කරනවා කියලා කියනවා. ඒතර අපි දන්නවා මේ කාලසටහන් හදන එක හරිම යල්පැන ගිය දෙයක්. ඉස්සර අපි කාලසටහන් වලට වැඩ කරා, ටයිම් ටේබල්ස් හදාගෙන. හැබැයි දැන් කියන්නේ දැන් තිය හරිම ඩිමාන්ඩින් වර්ල්ඩ් එකක අපි ඉන්නේ. හරිම ඉහළ අරමුණු වලට යන ලෝකෙක ඉන්නේ. එතකොට දැන් මේ කාලසටහනක් අනුව වැඩ කරනවා කියන එක යල්පැන ගිය එකක්. ඒතර අපි දැන් යන කන්සෙප්ට් එක තමයි හැම වෙලේම අපි අපේ අරමුණු එක්ක ඉන්න ඕනේ. අපේ ඉහළ අරමුණුත් එක්ක ඉන්න ඕනේ. ඒතර දැන් අපි මේ වෙද්දි මොන අධ්‍යාපන මට්ටමක හිටියත්, ලකුණු මට්ටමක හිටියත්, මොන GPA මට්ටමක හිටියත්, GPA මට්ටමක හිටියත් අපේ අරමුණ අපේ ඉහළ අරමුණක්, ඒ කියන්නේ අපේ අදහස් ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. එතකොට තමයි අපේ බ්‍රේන් එක, අපේ මනස ඒකට අදාළ ප්‍රොසෙස් එක, ක්‍රියාවලිය යන්නේ. එතකොට අපි කියන හැම වෙලේම ස්ටඩි කරන්න, හැම වෙලේම අරමුණට වැඩ කරන්න කියලා. එතකොට දැන් අපි අරමුණ වලට යද්දී අපි දකිනවා ඔක සයිකලොජිස්ට්ලා, මනෝවිද්‍යාඥයෝ හඳුන්වන ෆියර් ඔෆ් ජජ්මන්ට් කියලා. නැත්තම් ෆියර් ඔෆ් ලූසින් කියලා. ඒ කියන්නේ අපි තුල බයක් තියෙනවා අපි ඉහළ අරමුණ වලට යද්දී අපි ටික කරගන්න පුළුවන්ද? අනිත් අය අපිව ජජ් කරයිද? අපේ අපි ආස දේවල් නැති වෙයිද? අපි කරපු කීපියෝ නැති වෙයිද? අපිට යාළුවෝ නැති වෙයිද? එහෙම කියලා අපිට බයක් තියෙනවා. ඒ නිසා අපේ අරමුණු වලට අපි යනවා අඩුයි සහ බයක් අපිට දැනෙනවා. එතකොට ඔක සයිකලොජිස්ට්ලා කියනවා එක වෙලාවකට ඔයාට ඕනේ නම් ඉහළ අරමුණට යන්න do it badly. ඔයාලා පටන් ගන්න නරක විදිහට. ඒ කියන්නේ දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා අපිට ඕනේ කාලසටහනක් හදලා ඉඳගෙන පොට්ටික හරියට හදලා මෙන්න මේ ටයිම් එකට තමයි මම වැඩ කරන්නේ. අන්න එහෙම කියලා අපි මනසෙන් හදානවා. එච්චර සූදානම් වෙන්න එපා. එහෙම වෙනකොට අපිට ඒක හරි අමාරුයි කරන්න. සමහර විට අපිට ඒ ටයිම් එක නැති වෙන්න පුළුවන්. අපිට මොන හරි කරදරයක් වෙන්න පුළුවන්, ආපදා අවස්ථාවක් වෙන්න පුළුවන්, අසනීපයක් වෙන්න පුළුවන්, කාලගුණ විපර්යාස වෙන්න පුළුවන්, ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන do it badly now. අපි දැන් කරන්න ඕනේ නරකම විදිහට අපි ස්ටාර්ට් කරන්න පුළුවන්. වැරදෙන්න පුළුවන්, ඒක හරියට කරගන්න බැරි වෙන්න පුළුවන්, කාලේ යන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඒ නිසා අර දැන් අපි දකින දේ අපේ දරුවන් හරිම ඉහළ අරමුණු තියෙන ළමයි. ඒ වුණාට අරමුණු තිබුණාට ඩ්‍රීම්ස් විතරයි තියෙන්නේ, ප්ලෑන්ස් නැහැ. ඒ කියන්නේ මම මේක කරනවා, මම මේ විදිහට යනවා, මම මේ ශේෂ්ත්‍රයෙන් යනවා ඉහළට. හැබැයි කතා කරද්දී එයාලට ප්ලෑන් එකක් නැහැ. මම මොකද්ද කරන්නේ? ඒතර ඒකේ ප්‍රොසෙස් එක යන්නේ කොහොමද? මොන ෆීල්ඩ් එකකින් ගියොත්ද මට මේ අරමුණට යන්න පුළුවන් කියන එහෙම අවබෝධයක් නැහැ. නිකන් ඔන්ලි, ඒ කියන්නේ තියෙන එකම දේ එයාලට අර ඩ්‍රීම්ස් විතරයි, සිහින විතරයි, ප්ලෑන්ස් නැහැ. එතකොට අපි එයාලගේ ගෝල් සෙටින්ස් හදනවා. ගෝල් සෙටින්ස් කියලා කියන්නේ අරමුණු හරි විදිහට ස්ථානගත කරලා ඒ අරමුණට දරුව ගෙනියනවා. එතකොට දැන් අපි ගාවටම එන්න ඕනේ නැහැ. අපි දකිනවා සමහර දරුවෝ අපෙන් උපදෙස් අරගෙන සහ ඔය එක එක මොටිවේෂන් ප්‍රෝග්‍රෑම්ස් බලලා එයාලම එයාලගේ අරමුණු හදාගන්න. ඒතර හැම වෙලේම අරමුණු තුළ ඉන්නත් ඕනේ. අරමුණට බය වෙන්නත් හොඳ නැහැ. තමන්ගේ ආත්ම විශ්වාසය අහිමි කරගන්නත් හොඳ නැහැ. ඒ කියන්නේ දැන් ඉහළ අරමුණු අපි හදාගන්නකොට අපිට තියෙනවා මේ අපිට යන්න පුළුවන් වෙයිද? අර මං ඉස්සෙල්ලක වගේ බය, ජජ්මන්ට් එක සහ මේ සැකය, තමන් ගැනම ආත්ම විශ්වාසය සම්බන්ධ සැකයක් තියෙනවා, මට ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා. ඒක අපි කියනවා අර ඒකෙන් අපි පිටිපස්සට දානවා. මොකද අපේ අපි ගැන අපිම සැක කළොත්, අපි ගැනම අවිශ්වාසයක් ඇති කරගත්තොත් මනස විසින් ඒක අල්ල ගන්නවා. ඒ වචනේ අල්ල ගන්නවා. අල්ලගෙන අපි පිටිපස්සට ගෙනියනවා. ඒ නිසා කිසිම විටක තමන්ව අවිනිශ්චිත කරගන්න එපා. තමන් ගැන සැකයෙන් බලන්න එපා. තමන්ගේ අරමුණු ගැන
සැකයෙන් බලන්න එපා. අර මම කලින් කිව්වා වගේ මේ වෙද්දි ශිෂ්‍යෙක් විදිහට ඔබේ ලකුණු මට්ටම ලකුණු 20 30 40 වෙන්න පුළුවන්. GPA එක 2.5 වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. මින් ඉදිරියට අපේ අරමුණු අපි ඉහළට හදාගත්තොත් හැම වෙලේම අපි ඔකට කියනවා මේ පරිකල්පනය කරන්න කියලා. අපේ අරමුණු පරිකල්පනය කරන්න කියලා විෂුවලයිසේෂන් කියලා කියන්නේ. ඒක දිගින් දිගටම අපිට කරන්න කරන්න අපේ අරමුණු ඉහළට යනවා. ඒ නිසා හැම වෙලෙම මතක තියාගන්න ඔයාලගේ අරමුණු දුර්වල නම් ක්‍රියාවත් දුර්වල වෙනවා. අරමුණු ඉහළ නම් ඔයාලගේ වෙන මොළේ ප්‍රොසෙස් එක, බ්‍රේන් ප්‍රොසෙස් එකත් ඉහළ මට්ටමට යනවා. ඒ තුලින් ඔයාලගේ ක්‍රියාවත් ඉහළ මට්ටමේ ගුණාත්මක ක්‍රියාවන් බවට පත් වෙනවා. දසත නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25. දසත නිවුස් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.